දවසක් කියලා ඕගොල්ලෝ ස්මාර්ට් හබ් YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකකට ඕගොල්ලෝ පිළිගන්නවා. ඉතින් ඔයා පළවෙනි පාර නම් අපේ videos බලන්නේ පළවෙනි subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ red bubble එයාගෙම exit එමන් නැත්තම් ඔයගොල්ලෝ teespring වගේ print on demand business එකක් කරනවා නම් ඔයගොල්ලන්ට ලොකුවටම දෙන ගැටලුව තමයි t-shirt design ටික complete කරගන්න එක. ඉතින් මෙතනදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ photoshop illustrator වගේ skill එකක් නැති අයට ලේසියෙන්ම කොහොමද t-shirt design එකක් කරගන්න කියන එක. ඉතින් ඒ හින්දා හරියට වීඩියෝ එකත් එකතු වෙලා ඉන්න කියලා මම ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි වීඩියෝ එක ගිහින් බලමු කොහොමද මේ t-shirt design එක කරන්නේ කියලා. කලින් වීඩියෝස් දෙකේදීම කියලා දුන්නා ඔයගොල්ලෝ teespring account එකක් හදන්න කොහොමද ඒ වගේම teespring වලට ඔයගොල්ලෝ niche එකක් හොයාගන්න කොහොමද design එකක් කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ හොයාගත්ත niche එකට ගැලපෙන ඔයගොල්ලෝ හොඳ design එකක් complete කරගන්න කොහොමද ලේසියෙන්ම කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට display එකේ මේනකොට පේනවා ඉතින් මේ වෙනකොට මම වැඩ කරන teespring account එකේ මීට දවස් දෙකකට වගේ කලින් මට මේ වගේ මුදලක් මට හොයන්න පුළුවන් වුණා. මේක ඇවිල්ලා දවසින් දෙකෙන් හොයපු එකක් නෙමෙයි. මේක මහන්සිලා niche එකක් හොයලා designing කරලා designing දාලා හොයපු මුදලක්. ඉතින් මේ විදිහට ඕගොල්ලොන්ට හොයන්න පුළුවන්. ඒ හින්දා තමයි ඕගොල්ලොන්ට මම පෙන්නන්නේ. ඉතින් ඕගොල්ලෝ try කරන්න දවසක් දෙකක් නෙමෙයි දවස් 3-4කට වඩා මේක ඕගොල්ලෝ කරන්න ඕනේ. එතකොට තමයි ඕගොල්ලොන්ට sales කරගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී normally අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ design එකක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ design එකක් ලේසියෙන්ම skill එකක් නැතුව හදාගන්න කොහොමද කියලා. ඉතින් මෙතනදී ඔයාලට දැක්ක ගමන් හිතෙන්න පුළුවන් මේ වගේ දෙයක් හදන්න අමාරුයි කියලා. ඇත්තටම මේක හදන්න අමාරු නැහැ. මේක ලේසි. ඕගොල්ලොන්ට මේ වගේ designs ඕන තරම් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි යූස් කරන්නේ teespring වගේම red bubble වලටත් ඕගොල්ලොන්ට හදන්න පුළුවන් මේ අපි හදන design එකම upload කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම මේ site දෙකම ඕගොල්ලොන්ට දෙන්නේ. ඉතින් red bubble ගැන මම videos ගේන්නම් ඉස්සරහට. ඉතින් red bubble එකෙත් ඕගොල්ලොන්ට මේ හදන design sales කරගන්න ඕගොල්ලොන්ට හැකියාව තියෙනවා. ඉතින් අපි use කරන්න යන software එක එහෙම නැත්නම් අපි use කරන site එක තමයි Canva කියන්නේ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් දෙනෙක්ට ඇත්තේ Canva free එක. ඉතින් Canva pro එක ඕගොල්ලොන්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේකට කිසි මුදලක් වියදම් කරන්න නැතුව. ඉතින් මම මේ use කරන්නේත් ඒ වගේ Canva pro account එකක් මම ඕගොල්ලොන්ට දාන්නම් description එකේ Canva pro account එකක් ඕගොල්ලොන්ට free හදාගන්න පුළුවන් විදිහ video එකේ link එක. ඔයාලට පුළුවන් ඒ video එක හරහා ඕගොල්ලෝගේ Canva account එක pro account එකක් බවට convert කරගන්න. හරි අපි වැඩි කතා නැතුව t-shirt design කරන විදිහ බලමු. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ Canva එකට එන්න. Canva එකට ආවහම ඔයගොල්ලෝ මෙතන සර්ච් කරන්න shirt කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට shirt කියලා සර්ච් කරපුවාම ඔයගොල්ලන්ට එනවා shirt වලට අදාළ ඔයගොල්ලන්ගේ අදාළ ටෙම්ප්ලේට් ගන්න දාන. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේකට යන්න. මේකට ගිහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට Canva කරහා විවිධ වර්ගයේ ටෙම්ප්ලේට් දෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි ගොඩාක් දෙනෙක් කරන වැරද්දක් තමයි මේ ටෙම්ප්ලේට් අරගෙන මේ විදිහටම දාන එක. ඉතින් ඒක කරන්න එපා. මෙතනදී මේ Canva එකෙන් අනිවාර්යෙන් කියලා තියෙන දෙයක් තමයි ඕගොල්ලොන්ට මේ ටෙම්ප්ලේට් මේ දෙට යූස් කරන්න බෑ. අනිවාර්යෙන් මේවා ඕගොල්ලෝ සෙල් කරනවා නම් ඒවා මේවා ඕගොල්ලෝ යූස් කරනවා නම් ඕගොල්ලොන්ට මොකක් හරි රීසෙලින් ප්ලැට්ෆෝම් වල ඕගොල්ලෝ මේ ටෙම්ප්ලේට් අනිවාර්යෙන්ම එඩිට් කරන්න ඕනේ කියන එක. එඩිට් කරන්න ඕනේ කියන්නේ ඕගොල්ලෝ නිකන් බෑක්ග්‍රවුන්ඩ් එකවත් ෆොටෝ එකේ තියෙන මේ ෆොන්ට් එක කලර් එකකවත් වෙනස් කරන එක නෙමෙයි. වයිට් වඩා මේකට දෙයක් කරන්න ඕනේ. මේ ඉමේජ් එකේ අපි උදාහරණයක් විදිහට මේ බයික් එක නම් මේ බයික් එකේ කලර් එක වෙනස් කරන්න ඕනේ. මෙතන තියෙන ෆොන්ට් එක වෙනස් කරන්න ඕනේ. මේ තියෙන සම්පූර්ණ විදිහ ඕගොල්ලෝ වෙනස් කරන්න ඕනේ. මෙතනදී ඕගොල්ලොන්ට මේ ටෙම්ප්ලේට් දෙන එකේ ඒගොල්ලොගේ පර්පස් එක තමයි ඕගොල්ලොන්ට ඒගොල්ලෝ මෙයා දෙන්නේ මේ වගේ අයිඩියාස් අරගෙන මේවා එඩිට් කරගන්නවා ඕගොල්ලොන්ට දෙන්නේ. අපි උදාහරණයක් විදිහට මම මෙතන බ්ලැන්ක් එකක් ගන්නවා ඕගොල්ලොන්ට බ්ලැන්ක් ටෙම්ප්ලේට් එකකින්ම සම්පූර්ණයෙන් හදන විදිහ පෙන්නන්න. ඉතින් මම අද හදන්න යන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් තියෙන එකට සමර් කියන එකට. ඉතින් සමර් එකට මේනකොට ඕගොල්ලොන්ට සෙලින් කරගන්න පුළුවන් හොඳ දෙයක් තමයි ඩිසයිනින් කරගන්න පුළුවන් දණක් තමයි මේ සමර් ඩිසයිනින්. ඉතින් ඕගොල්ලෝ normal මේ වගේ ගන්න ඕගොල්ලෝගේ ලේයර් එක අරගෙන ඕගොල්ලොන්ට මේකට තියෙන්නේ ඕගොල්ලොන්ට අදාළ දේවල් ටික දාන්න. ඉතින් මම මෙතන ඉස්සෙල්ලා මේක බ්ලැක් කරගන්න එක ලේසියි. එතකොට ඊට පස්සේ ඕගොල්ලෝ සමර් එකට ගැලපෙන්න මෙතනින් දේවල් තෝරගන්න පුළුවන්. ඕගොල්ලෝ එන්න මේ ඇලයිමන්ට්ස් වලට ඇවිල්ලා මෙතනින් තෝරන්න ඕගොල්ලෝ සමර් කියලා. මේකට සමර් කියලා තේරුවාම ඕගොල්ලොන්ට මෙතන තියෙනවා විවිධ වර්ගයේ අදාළ ඕගොල්ලොන්ට තෝරන්න පුළුවන් ඕන තරම් ටෙම්ප්ලේට්. ඉතින් මෙතනදී ඕගොල්ලොන්ට pro account එකක් නැත්තම් මේ අදාළ pro account එකේට අදාළ දේවල් account එකට විතරක් use කරන්න පුළුවන් දේවල් use කරන්න බැරි වෙනවා. ඒකට free දේවල් විතරයි use කරන්න පුළුවන්.
ඉතින් ඔයාලට ප්‍රෝ account එකක් හදාගන්න පුළුවන් සල්ලි යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ප්‍රෝ account එකක් හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් normal මේ වගේ එකක් ගන්න. ඉතින් මම මේක ගන්නවා. ඊට පස්සේ මේකට පස්සේ අපි තව මොකක් හරි හොයාගමු දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඕනම දෙයක් ඔයගොල්ලන්ට අරගෙන හදාන්න. ඉතින් මම මෙතනදී use කරන්නේ normal මේ දේවල් විතරයි. ඉතින් බලමු අපිට හදාගන්න ලේසිම template එකක් මෙතනදී. ඉතින් ඕගොල්ලෝ කැමති දෙයක් යූස් කරන්න ඕගොල්ලොන්ට හොඳ ඩිසයිනින් එකක් කරගන්න මෙතනදී ඕන දෙයක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කැමති දෙයක් මෙතෙන් ඇවිල්ලා ඕගොල්ලොන්ට හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ දේවල් ටික ගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මම මේ දේවල් යූස් කරාට මේ දේවල් මේ විදිහටම යූස් කරන්න නැහැ. මේක සම්පූර්ණයෙන් එඩිට් කරනවාම. ඉතින් ඕගොල්ලොන්ට මේක මේ විදිහට ඕගොල්ලොන්ට අරගෙන ඕගොල්ලොන්ට මේ ඕන විදිහට ලොකු පොඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ සංග්ලාස් එක ගන්නවා. සංග්ලාස් එක මම මේක උඩට දානවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ලේසි මේකේ ඕගොල්ලෝ මේ පොසිෂන් කෙනෙකුට ගිහිල්ලා මේක ෆෝවර්ඩ් කෙනෙක් දෙන්න. එතකොට ඕගොල්ලොන්ට මේ සංග්ලාස් එක මෙන්න මේ පයිනාපල් එක උඩට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අරගෙන මම මේ විදිහට S2 වගේ මේක නිකන් හදා ගන්නවා. මේක ලොකු දෙයක් නෑ. ඔයගොල්ලන්ට මේවා හරි ලේසියෙන් කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේක මේ දර යූස් කරලා මම මේකට තව මොකක් හරි උඩක් දාමු අපි. මේ විදිහට ඕගොල්ලන්ට ඕගොල්ලන්ට හිතෙන අයිඩියා එක එහෙම නැත්නම් ඕගොල්ලෝ කරන්න ඉන්න දේ ඕගොල්ලන්ට මේකට ඇඩ් කරලා ඕගොල්ලෝගේ අයිඩියා එක මේකට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් මේකේ අපි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලොත් මේ විදිහට හිතලා ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඩිසයින් අයිඩියා එක අරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේකේ දෙයක් කරන්න. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ මේක ටිකක් ලොකුවට ලස්සනට මේක ලස්සනට හදා ගන්න ඕනේ. ඉතින් කෙනෙක්ට දැක්කාම හොඳට හිතෙන විදිහට ඔයගොල්ලෝ මේක හදා ගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට අපේ මේ විදිහට අපේ පයිනැපල් එක හදාගමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක සම්පූර්ණ group කරන්න පුළුවන්. එතකොට මේක ඔයගොල්ලෝ කොහෙට අරන් ගියත් ඔක්කොම ටික එකපාර එනවා. ඉතින් ඊට පස්සේ මෙතනදී මම මේ කුඩේ ගන්නවා. මේ කුඩේ අරගෙන මෙතනදී වෙන මේ විදිහට මම සාමාන්‍යයෙන් තියා ගන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට කැමති විදිහට යූස් කරන්න පුළුවන්. මේක ලොකු දෙයක් නෙමෙයි. ඕගොල්ලොන්ට තියෙන සාමාන්‍යයෙන් පොඩි ඩිසයිනින් ස්කිල් එකක්වත් ඕනේ නැහැ. මේ දේවල් කරන්න ඔයාලට තියෙන මේ දේවල් අරගෙන එඩිට් කරන්න. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මේ විදිහට ඕගොල්ලොන්ට ඕන දේවල් මෙතනින් අරගෙන එඩිට් කරන්න. ඉතින් මම ඔයාලට පේන ඇති සම්පූර්ණ අපි ඩිසයින් එකක් හදනවා. මෙතනදී ඕගොල්ලොන්ට පේන්න ඕනේ ඕගොල්ලෝ මේකේ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම කොපි කරන එකක්වත් ටෙම්ප්ලේට් එකක් කරන් හදන එක වන්නේ මේ කරන්නේ. ඕගොල්ලොන්ට මේක ඕන විදිහට ඕගොල්ලෝ එඩිට් කරගන්න. ඒක තමයි ඕගොල්ලොන්ට ටෙම්ප්ලේට් එකක් දෙන එකේ තේරුම. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ අනිවාර්යෙන් ටෙම්ප්ලේට් එකක් ගන්නකොට මේ විදිහට ටෙම්ප්ලේට් එක එඩිට් කරගන්න. ඊට පස්සේ අපි මෙතන තව මොකක් හරි එකක් දාමු. पड़ी देखोलोट करूड करे स्किल लुकूटा मे दीवा मेदीट अभी मेक एडिट करेंगोलोट मेक एडिट करेंट पास मेक टेक्स्ट बुड़वादी टेक्स्ट बुड़वा टेक्स्ट ओगोलोट मेदा अड्ड हेडन हेडन पास्टेट टेक्स्ट मम्मी मिन्न मेक टेक्स्ट ऐम सो रेडी की मेतन ऐम सो रेडी මේක මම කරගන්න තෝ ලේසි හින්දා මෙතනදී මම I'm so ready කියන එක දීලා මේකට ඕගොල්ලන්ට ෆොන්ට් එක මේක ඕන දෙයක් ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට දෙන මේක උඩ සිලෙක්ට් කරලා මෙතනින් ඕගොල්ලන්ට ඕන කරන ෆොන්ට් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතනදී normal ෆොන්ට් එකක් use කරනවා දැනට. ඉතින් අපි දැනට මේ ෆොන්ට් එක තියාගමු. ඉතින් මේ ෆොන්ට් එක මේ විදිහට තියාගෙන දැන් මේක ඕගොල්ලන්ට මෙහෙම තියාගන්නත් පුළුවන්. මේක ඕගොල්ලන්ට curve කරන්න වගේ ඕන නම් ඕගොල්ලන්ට දෙන මේ text එක උඩ click කරලා ඕගොල්ලෝ මේකේ effect වලට යන්න. effect වලට ගියන් පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන curve එක තියෙනවා. curve එකට ආවන් පස්සේ ඕගොල්ලන්ට මේක ඕන විදිහට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට දෙන මේක ඕගොල්ලන්ට මේ curve එක වැඩි නම් මේක මේ විදිහට හදන්න පුළුවන්. මේක ඕන විදිහට ඕගොල්ලන්ට edit කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේක මෙහෙම හදා ගන්නවා. ඉතින් මම මෙතන ෆොන්ට් එක සුදු පාටමයි තියාගන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේකට තව text එකක් දාගමු. මම මෙතන මේ 4 කියන එක දාගන්නවා. ඉතින් 4 කියන එක දාගෙන මම මේක ලොකු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේකෙත් මම ෆොන්ට් එක මෙතනදී වෙනස් කරගන්නවා. ඉතින් මෙතන ඕගොල්ලොන්ට ඔයාලා කැමති දෙයක් යූස් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට මම මෙතනදී වෙන්නන්නේ උදාහරණයක් විතරයි. ඉතින් මම මෙතනදී මෙන්න මේ text එක මෙන්න මේ විදිහට යූස් කරනවා. ඉතින් ඊට පස්සේ ඕගොල්ලොන්ට මෙතන සමා කියන එක ඇඩ් කරගන්න තියෙනවා. ඉතින් සමායි කියලා ඒසි මෙතන ඕගොල්ලෝ සමා කියලා ටයිප් කරා. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන ෆොන්ට් එක මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේක මෙතන පල්ලෙහැට දාමු. මම මෙතෙන් දානවා මේක ලස්සනට හින්දා මෙතෙන්ද. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන ෆොන්ට් එක මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී යූස් කරනවා. ඕකේ. මම මේ ෆොන්ට් එක යූස් කරනවා. ඉතින් මේක මම පොඩ්ඩක් මේ දෙල ලොකු කරගන්නවා. ඉතින් මේ දෙල මෙතෙන්ද ඕගොල්ලෝ ෆොන්ට් එක හදාගෙන
ඕගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් buy කරන්නේ t-shirt වල dark color සහ light colors. එතකොට ගොඩාක් වෙලාවට ඕගොල්ලොත් දාන්න ඕගොල්ලෝ buy කරන්නේ මොන වගේ පාට colors ද කියලා. එතකොට ඕගොල්ලෝ මෙතනදී අපි මෙතන background එක මේ පාට දාගත් හේතුව තමයි මම මෙතන හැම font එකක්ම තියන්නේ මෙන්න මේ පාටින්. ඉතින් ඒ හින්දා සුදු පාටින් දා මම font ටික තියාගන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම මෙතනදී මේ font එක සුදු පාටින් දාලා මේ design එක මේදර කරේ. ඉතින් මේ ඊට පස්සේ ඔයගොල්ලෝ නැදින මේක download කරගන්න. ඉතින් normal ඔයගොල්ලෝ pro account එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ download කරන්න ගියාම ඔයගොල්ලෝ මෙතන download දීලා ඒක transparent background කෙනෙක් දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ pro account එකක් නැත්නම් ඔයගොල්ලෝ use කරන්න free account එකක් නම් ඔයගොල්ලෝ මේ option එක හම්බෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට normal download කරන්න වෙන්නේ මේ image එක මේ විදිහටමයි. එතකොට ඔයගොල්ලෝ මේක අපි මේ විදිහට download කරගමු. දැන් ඊළඟට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ මේ t-spin එකට හරිය එහෙම නැත්නම් red bubble එකට හරිය මේක දාගන්න ඕන නම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඔයගොල්ලන්ගේ background එක අයින් කරන්න. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් normal ඔයගොල්ලන්ගේ background එක තියෙන මේ විදිහ. දැන් අපි හදාගත්ත simple design එකක් තමයි මේ තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට හදන්න සාමාන්‍යයෙන් විනාඩි 5ක්වත් යන්නේ නැහැ. මේක ලේසියෙන් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන දේවල් අරගෙන edit කරන්න විතරයි. ඉතින් දැන් ඊළඟට අපි කරන්න ඕනේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන එක. ඉතින් මේකට ඇවිල්ලා ඔයගොල්ලොන්ට පුළුවන් Google එකේ සර්ච් කරන්න බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කියලා සර්ච් කරපුවාම ඔයගොල්ලොන්ට ඕන තරම් බෑග්ග්‍රවුන්ඩ් රිමූවල් ඒවා එනවා ෆ්‍රී ඒවා. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මේකට ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙතනින් අප්ලෝඩ් කරගන්න මෙතෙන්න ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ අදාළ බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට දෙන්න. දුන්නා පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලන්ගේ ඉමේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න. ඉතින් මේ තියෙන්නේ normal ඕගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් normal ඕගොල්ලන්ගේ අදාළ ෆෝම් එකට මේක අප්ලෝඩ් කරගන්න. ඉතින් ඕගොල්ලන්ට පේනද මේක හරිම ලේසි. මේකේ ලොකු දෙයක් ඕගොල්ලන්ට කරන්න තිබ්බේ නැහැ. ඕගොල්ලන්ට තිබ්බේ normal font එකක් දාලා ඕගොල්ලන්ගේ ඉමේජස් ටිකක් එහෙට මෙහෙට edit කරලා ගන්න විතරයි. ඉතින් මේ වගේ design එකක් ඕගොල්ලන්ට හොඳටම ඇති. ඔයගොල්ලන්ගේ red bubble එකට t-spin එකට print on demand ඕනම දෙයකට මේක හදලා දාගන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ගන්න images template එහෙම් පිටින්ම අරන් දාන්න එපා. ඔයගොල්ලෝ දැන් පේනදි මම මේ අන්නාසි ගෙඩියේ edit කරා. එතකොට මේ කුඩේ අරගෙන ඒකත් භාගයයි තියෙන. මේ විදිහට ඕගොල්ලෝ මේක edit කරන්න ඕනේ. එතකොට තමයි ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් නැතුව මේවා use කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕගොල්ලොන්ට canva එක හරහා use කරන්න පුළුවන්. ඕගොල්ලොන්ගේ simple design in එකක් කරගන්න. මම ඊට පස්සේ Photopea එකේ tutorial එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් Photopea කියන්නේ සාමාන්‍යයෙන් Photoshop වගේ. නමුත් Photoshop වගේ ලොකු අමාරුවක් නැති තරක්. ඉතින් ඕගොල්ලොන්ට ලේසියෙන් හදා ගන්න පුළුවන් තරම්. ඉතින් අපි ඊළඟට ඊළඟ වීඩියෝ එකේදී මම Photopea ගැන වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඕගොල්ලොන්ට දැන් ඔන්න කියලා දීලා දෙනවා සම්පූර්ණයෙන්ම niche එකක් කොහොමද research කරන්නේ, ඒ වගේම කොහොමද design එකක් හදන්නේ කියලා. ඉතින් මේ විදිහට ඕගොල්ලොන්ට පුළුවන් සම්පූර්ණයෙන් දැන් ඕගොල්ලොන්ගේ print on demand business එක පටන් ගන්න. ඉතින් ඕගොල්ලොන්ට වීඩියෝ එක හොඳයි කියලා දෙනවා නම් like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝකින් නැවත හම්බ වෙනකන් යාළුවනේ මම අදට සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.